පුද්ගලයන් අවතැන්වීම හේතුවෙන් උතුරු පළාතට විශේෂ අතිරේක ආසන මන්ත්‍රීධුර සංඛ්‍යාවක් වෙන් කරන්න ඕනි. අපි දන්නවා යුද්ධයේ අවසන් වෙලා මේ වෙන විට වසර 8ක් වෙනවා. ලංකාවේ අවතැන් වූ උතුරේ ජනතාව අවතැන් වෙලා උතුරු පළාතෙන් පිට තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් එනම් උතුරට යලි පදිංචි වීමට නොයෑමට තීරණය කළා. පිටරටවල ඉන්න අය උතුරේ අවතන් වූ ජනතාව විදිහට ගන්න මැතිවරණ නීතියෙම ඉඩක් නැහැ. මොකද හැම මාසෙම ජූනි පළවෙනිද මේ රටේ ස්ථිර වශයෙන් ජීවත් වෙන පුද්ගලයන්ගෙන් තමයි අපේ මැතිවරණ ඡන්දදායකයන්ගේ ලැයිස්තු සකස් වෙන්නේ. එහෙමනම් මේ උත්සාහ කරන්නේ උතුරේ ජීවත් වෙලා විදේශගත වෙලා ඉන්න පුද්ගලයන්ද මේ රටේ ජීවත් වෙන වාසිය සලකා මන්ත්‍රීධුර වෙන් කිරීමට. අපි දන්නවා උතුරේ දෙමළ ජනතාව පමණක් නෙවෙයි නැගෙනහිර මුස්ලිම් ජනතාවත් මේ රටින් බැහැරව ගිහින් ජීවත් වෙනවා. දකුණේ සිංහල ජනතාවත් ජීවත් වෙනවා. එහෙමනම් ඇයි උතුරට විතරක් වැඩිපුර මන්ත්‍රීධුර යෝජනා කරන්නේ? මේක ඍජුවම ජාතිවාදී වර්ගවාදී යෝජනාවක් විදිහට අපි දකින්නේ. මෙවැනි ජාතිවාදී යෝජනා සංහිඳියාව ගැන කතා කරන ආණ්ඩුවකට ඉදිරිපත් කිරීම කෙතරම් තරම් වන්නේද කියන ප්‍රශ්නේ අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. ඒ වගේම අපි දන්නවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉන්දියාව බලාත්කාරයෙන් අපට පැටවූ යෝජනාවක් තමයි දෙමළ ඊළමේ වස්තු බීජය වෙන උතුරු සහ නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජබිමේ කියන කාරණය ව්‍යවස්ථාගත කිරීම සඳහා බලහත්කාරයෙන් වගන්තියක් දැම්මා. උතුරු පළාතත් නැගෙනහිර පළාතත් එක්කර එක පළාත් සභාවක් පිහිටුවිය යුතුයි කියලා. විමල් විරංස මන්ත්‍රීතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා තමයි ඒ පළාත් සභාව ඒ වගන්තිය වෙනස් කරගත්තේ. හැබැයි ඒ වගන්තිය නැවත මේකට ගෙනා යුතුයි කියලා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳ සලකා බැලිය යුතුයි කියලා මේ එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් කරලා තියෙන මේයුම් කමිටු අතුරු වාර්තාවේ නැත්තම් කෙටුම්පතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් රට ෆෙඩරල් කරලා මධ්‍ය දුර්වල කරමින් බලය පළාත් සභාවලට ගන්න අතරෙම උතුරු සහ නැගෙනහිරට තනි පළාත් සභාව පිහිටීම හරහා දෙමළ ඊළමට යන පාර කපා ගන්නයි මේ හදන්නේ. ඉතාම සරලව කියනවා නම් වේලුපිල්ලේ පිරබාහරන්ට ජීවිත පූජාවෙන් රටම ලේයින් තෙත් කරලා උණ්ඩේන් කරගැනීමට වෙරදැරූ දෙය අද ආර් සම්බන්ධ, එම් සුමන්දිරම්, විග්නේශ්වරන් වැනි දෙමළ අන්තවාදී නායකයන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔබේ නියෝජිතයන්ගේ ඡන්දේ බොහෝ විට ජනමත විචාරණයකදී ඔබේම ඡන්දයෙන් කරගැනීමට උත්සාහ කරලා තියෙන්නේ. මේ ලස්සන වචනවල බෙදුම් වාදයේ මූල බීජයන් මේ ව්‍යවස්ථා කෙටුම්පත තුළ සංගවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේක හරියට සීනි තැවුරු විසගුලියක් ගිලින්න නම් එපා කියන අනතුරු ඇඟවීම අපි සමස්ත ජාතියට කරනවා. මේ ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුලත් අධිකරණය තුලත් ඒ වගේම මැයි පළවෙනිද ගාලු මෝදර පිටියට අපේ ආරාධනාවෙන් පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපට දුන්න ශක්තිය නිසාම මහපාරදී කළ හැකි කළ යුතු සියලු දේම අපි කරනවා. ඔබ මේ මව්බිමට අංශු මාත්‍රික ආදරයක් තියෙනවා නම් පස්සේ හඬා වැටලා වැඩක් නැහැ, කූල්ලලා වැඩක් නැහැ. මව්බිම සුරකීමේ අරගලයට අපෙත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම සියලුම ભેදවලින් තොරව අපි ආරාධනාවක් කරනවා.